සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති නැවත වතාවක් රත්තරන් අම්මලා තාත්තලා දුවර පුතාලා ඔබ හැමෝමත් එක්ක බෙදා ගන්න තවත් ආදරේ පුංචි සිතුවිල්ලක්. මොකද දෙවියෝ කියලා කියන්නේ ආදරේ තමයි, ස්වාමීන් වහන්සේ කියන්නේ ආදරේ තමයි. ආදරේ තියෙන හැමතැනකම දෙවියෝ ජීවත් වෙනවා, ස්වාමීන් වහන්සේ ජීවමාන වෙනවා. ඉතින් මෙන්න මේ ආදරය මුවාවෙන්, ඒ වගේම ආදර ලෝකයේ තුල අපි දුක් විඳින පැත්තක් ගත්තොත් ලස්සන පැති ගොඩාක් තියෙනවා. සමාවෙන් මම මේ පැත්ත ගන්නවට, නමුත් මොකද අපේ සමාජයේ ඉන්න ගොඩක් අය දුක් විඳින නිසා මේ හරහා ඒ ගැන මම කතා බහ කරන්නේ පුංචි සිතුවිල්ලක් තුළ. විශේෂයෙන්ම මිනිස්සුන්ට දරන්න බැරි ලොකුම වේදනාව තමයි මේ ලෝකේ තියෙන ආදරය හරහා ලබන ප්‍රතික්ෂේප වීම. ආදරය හරහා කෙනෙක් ප්‍රතික්ෂේප වුණාම සමහර වෙලාවට ඒ පුද්ගලයාට ජීවිතේටම ආය ආදරය කරන්න හිතෙන්නේ නැහැ. සමහර මොකද හදවතින්ම පූජා කරපු ඒ ආදරය, සමහරට වෙන්න පුළුවන් ඒ කුළුඳුල් ආදරය නිසා නැවත වතාවක් ඒ පුද්ගලයන්ට ආදරය ගැන හිතන්න අවස්ථාවක් ගන්නම කැමති නැහැ. ආය විවාහ වෙන්න කැමති නැහැ. ඒ විවාහ ජීවිතය තුළ ප්‍රතික්ෂේපයක් වුණා නම් නැවත විවාහ නොවී අර තමුන්ගේ දරුවන්වත් තියාගෙන ජීවිතාන්තය දක්වම තමුන්ගේ පාඩුවේ කිසිම කෙනෙකුට කරදරයක් නොකර තමුන්ගේ පාඩුවේ ඉන්න පිරිස ගොඩාක් ඉන්නවා. ඒ වගේ අය හරියට ඉන්නවා අද සමාජය තුළ. ඉතින් ඇත්තටම ඔබට පුළුවන් නම් ආදරය කරන, ඔබ ආදරය කරන පුද්ගලෙක් නම් ඔබට හැකි නම් හැමදාමත් ඒ ආදරය රැක ගන්නට, ආදරයට ගෞරව කරන්නට, ආදරයට කිසිම දවසක ප්‍රතික්ෂේපයක් එකතු නොකරන්නට. මොකද මිනිස්සෙක් තවත් මිනිස්සෙකු ආදරය තුළ ප්‍රතික්ෂේප කිරීම තරම් වේදනාවක් මේ ලෝකේ නැහැ. හරිම වේදනාකාරී. ඊට පස්සේ ජීවිතේම කඩාගෙන වැටෙනවා. බලාපොරොත්තු සුන් වෙලා යනවා. බලාපොරොත්තු පේන තෙක්මානයක නැතුව යනවා. ජීවිතයේ අඳුරු බව කියන එක එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රතික්ෂේපය තුළ කලකිරිච්ච ජීවිත ගත කරන ගොඩාක් අය ඉන්නවා. ඒ වගේම තමයි ජීවිතයේ ප්‍රතික්ෂේපය ලැබෙනකොට ඒ දේ හරහා ප්‍රතික්ෂේප කරන පුද්ගලයා ප්‍රතික්ෂේප කරන්නේ ඒ අය තවත් ලස්සන ලෝකයක් හොයාගෙන යන්න කියලා හිතාගෙනනේ. ඉතින් පුළුවන් නම් ඒ ආදරය ප්‍රතික්ෂේප වෙන පුද්ගලයාට පුළුවන් නම් ඒ හොයාගෙන ගිය පුද්ගලයාට දෙයියන්ගේ පිහිටයි. මොකද මට කරන්න බැරි ආදරය එයා තව කෙනෙක්ගෙන් හොයාගෙන යනවා. ඉතින් ඒක නිසා මම ආශිර්වාද කරනවා කියලා ඒ ආශිර්වාදාත්මක හැඟීම් තුළ ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට ඔබව කවදාක්වත් නැතුව යන්නේ. ඔබට ලැබෙන්නෙම සතුට පමණයි. ඔබට ලැබෙන්නෙම දෙවියන්ගේ ආශිර්වාදයම පමණයි. මොකද ඒ දේ තුළ ඔබ වෛර කරන්නේ. මොකද ආදරය තුළ ප්‍රතික්ෂේප කරද්දී අපිට සාමාන්‍යයෙන් සිදුවෙන දේ තමයි ඒ තුළ අපිට වෛර කරන්නම හිතෙන්නේ. නපුරු චේතනා හදවත තුළ ඇති වෙනවා, ආකල්ප සිතුවිලි ඇති වෙනවා. ඉතින් එහෙම නපුරු චේතනා ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි දුර්වල චරිතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ නිකන් වේලිච්ච දර බවට පත් වෙනවා, ඇටකෝටු බවට පත් වෙනවා, කිසිම පණක් නැති දෙයක් බවට පත් වෙනවා. ජීවයක් නැතු වෙනවා, ප්‍රබෝධයක් නැතු වෙනවා. ඉතින් එහෙමනම් අපිට පුළුවන් නම් ඒ ආදරේ ජීවත් කරවන්නට, ඒ ආදරේට බාධාවෙන් තොරව එහෙමනම් අපි හදවත තුළ තවත් තිතමනේ රඳව ගන්න නම් අපිට කරන්න පුළුවන් දේ තමයි එහෙමනම් හදවතින්ම අපේ ජීවිතයෙන් ඈත් වෙලා ගිය පුද්ගලයෝ ඉන්නවනම් ඒ පුද්ගලයන්ට සුබ පතන්න, ඒ පුද්ගලයන්ට සතුටින් ජීවත් වෙන්න ඉඩ හරින්න. මොකද එච්චර තමයි ඔබට කරන්න පුළුවන් සමහර වෙලාවලට. ඉතින් එහෙමනම් එහෙම අනිත් කෙනාව මුදවල හැරලා ඔබේ හදවතේ සතුට රඳවගෙන ඔබට ලස්සනට දෙවියන්ව පෙරදරි කරගත්ත දිව්‍යමය ශක්තිය බලය සුවය පෙරදරි කරගත්ත ජීවිතයක් ගත කරන්නට ඔබට හැකි වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගෙම පිහිටයි.